වනාලි ගම්වැතීමට විසඳුම් ලෙස විදුලි වැට ඉදිකෙරුණත් එම කර්තව්‍ය දුෂ්කර වන ගැටලු රැසක් පවතිනවා. එම ප්‍රධාන ගැටලු වන්නේ විදුලි වැටට යොදා කරනා ලීකඳන්වල කුඩා ශාක වැඩීම, වැට ආශ්‍රිතව නිසි නඩත්තුවක් නොකිරීම නිසාත් විදුලිය විසන්ධි වී ගොස් විදුලි වැට අක්‍රිය වීම සහ ලීකඳන් සපයා ගැනීමේදී විශාල වශයෙන් ගස් කැපීමට සිදුවීම ආදියයි. එය අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත විදුලි වැට නිර්මාණය කිරීමේ වෙනස් ක්‍රමවේදයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය මේ වන විට අත්හදා බලමින් සිටිනවා. ගෝබරංකඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආවරණය පරිදි යුද හමුදාව වෙතින් නියම ව්‍යාපෘතියක් ලෙස අලිවැට කිලෝමීටර් 30ක් දුරට මෙම ප්‍රදේශයේ අලිවැටක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන ජයපතිතුමාගේ මග පෙන්වීම යටතේ මෙම සිරිසර පිවිසුම වැඩපිළිවෙල 2017 වර්ෂයේදී අපිට ලබා දුන රාජකාරි වලින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය ප්‍රමුඛ බටපිරිස් මේ සඳහා ඉදිරිපත් වෙලා මේ දක්වා මධ්‍යම සහ කුඩා ප්‍රමාණයේ වැව් 24ක් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරලා නැවත ගොවි ජනතාව වෙත බාර දීලා තිබෙනවා. අලිවැටවල් සහ ගොඩනැගිලි, ගුරුවිනවාස, සාදාදිමත් මේ ව්‍යාපාරයේ කොටසක් වෙලා තියෙනවා. රටේ සංවර්ධනයට යුද හමුදාව දායකත්ව වෙන ප්‍රමාණය අති විශාලයි. ඒ සඳහා දෙවෙනි මෙහෙයුම් වශයෙන් සිරිසර පිවිසුම මේ සෑමකෙන්ටම ආදර්ශයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විදුලි වැට සඳහා අවශ්‍ය ශක්තිමත් කොන්ක්‍රීට් කණු නිෂ්පාදනය කරන ත්‍රිකුණාමලයේ මුතුර්, සම්පූර්, පච්චනූර්හි පළවන කාරක රෙජිමේන්තුවට අයත් පළවන කාරක බලකන මූලස්ථානයේ පිහිටි කොන්ක්‍රීට් වැඩපොළ නැරඹීමටද අපට අවස්ථාව උදා වුණා. මේ වන විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ලීයන් සැකසූ විදුලි වැට කිලෝමීටර් 4350ක් ඉදිකර අවසන් ඇති අතර එහිදී කිලෝමීටරයක් සැකසීමට වැය වන මුදල රුපියල් ලක්ෂ 7කට අධිකයි. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායට කොන්ක්‍රීට් වලින් නිමවෙන විදුලි වැට කිලෝමීටරයක් සැකසීමට වැයවන්නේ රුපියල් ලක්ෂ 4ක පමණ මුදලක් වන බව සිරිසර පිවිසුම ව්‍යාපෘතියේ ඉදිකිරීම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිරංජන් රාමනායක මහතා සඳහන් කරනවා. රණවිරුවාගේ ශක්තියෙන් නිමවෙන ත්‍රිකුණාමලයේ මංමාවත් ගැන තොරතුරු ලබන සතියේ.